මේ වාගන කාගේ සල්ලිද? මේ වාහනයකින් එක කිලෝමීටරකින් කිලෝමීටර පහක් දුවන්නම එක ඩීසල් ලීටරකින්. මේ වාහන ඔක්කොම අපේ සල්ලි. මේ කිලෝමීටර පහයි දුවන්නේ කිලෝමීටර ඩීසල් ලීටරකින් කිලෝමීටර පහයි දුවන්න පුළුවන් මේ වාහනේ. අයි මේ අපරාධ නෙමෙයි. කොච්චර සල්ලියක්ද මේ? ඈ අයි කිලෝමීටර 20 15 දුවන්න පුළුවන් වාහනයි පාවිච්චි කරන්නේ නැත්තේ මේකොට. මේ පරිපුටික ආල්ටික සීනිටික බිත්තරේ මේ හැම සල්ලි හැම රුපියලක්ම අපේ බදු වලින් මේ රජසැප විඳින් විඳින විඳ පුතෝ තමයි මේ තියෙන්නේ. මන් දන්නේ නැහැ. දෙයෝ ඉන්නවා බේර ගනිලා. විශාල සතුටක් අපිට තියෙන්නේ මොකද මේ වගේ මේ වාහන විශාල තොගයක් මේගොල්ලෝ භාවිතා කරලා දැන් ගෙනලා දාලා තියෙනවා. ඉතින් මේ මටත් ගෙදර ඉන්න බැරි කමට සතුට වැඩි කමට තමයි මම මෙතනට ආවේ. ඉතින් හැම දෙනාගේම තියෙන මට තියෙන සතුටම තමයි ඔව් මට කියන්න තියෙන එච්චර තමයි. වැල් කට්ටිය වැල් පාලිමේ ගිය හැටි තමයි වෙන්නලා තියෙන්නේ. අපි දුන්න ඡන්දය ගැන අද මේ වාහන ටික දකිද්දී පුදුම සතුටක් තියෙන්නේ. මේ කාලකන්ණි දේශපාලුන්ියෝ අපේ හීන අපේ දරුවන්ගේ හීන කාලා අද අමෙව්වා දකින්නකොට අපේ දුන්න ඡන්දෙට ලොකු ගෞරවයක් හිමි වෙනවා. අපි හිතන අපේ මේ අලුත් ආණ්ඩුව අපේ ජීවිත ඉදිරියට ගෙනියයි කියලා බොහොම සතුටුයි. ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙන මේ හොර යක්කු ටික මේ අපේ බදු මුදල් වලින් මේ අරගෙන තියෙන තාම මේ පොඩ්ඩය ගෙනල්ලා තින්නේ. ඇත්තටම ආණ්ඩුව පත්තලා ජනාධිපතිනේ පත්තලා තාම දවස් 4යි. මේ මුන්ව හොරා ගාපෝ සියලුම දේවල් ගන්න ඕන මේ අපේ ළමයින්ට ඉගෙන ගන්න තියෙන සල්ලි මේවා. රටේ අර මේ හරි එකකින් තමයි අපි තෝරලා තියෙන්නේ මේ වාහන ගෙන්නපු එකට. මේක තව මදි තව තියෙනවා. මේ තව තියෙන වාහන ටික ඔක්කොම ගෙන්නන්න. රටේ තියෙන ඔරු ටික රටේ යවන්න එපා. ඒවලුත් ගෙන්නන්න. තව තියෙන බඩු ටික ඔක්කොම ගන්න. එතකොට තමයි අපි දියුණු වෙන්න පුළුවන් මේ රටේ. ඇත්තටම මේ පාලකයෝ බදු මුදල් වලින් මේ ගසා කපු සල්ලි තමයි මේ අපේ පේන්නේ V8 Range Rover ඕන් තරම් කෝටි ගාණක් වටින වාහන. අපේ මිනිස්සු කාර් එකෙන් ත්‍රී වීලර් එකට වැහැන්න. ත්‍රී වීල් එකෙන් මෝටර් සයිකලේ වැහැන්න. මෝටර් සයිකලෙන් පුට් සයිකලේ වැහැන්න. කන්න නැතුව ගියා. මේ වේල් තුනක් කන්න නැතුව ගියා. මේ පාලනය හොඳින් ගෙනියයි කියලා අනුරුමාර දිසානායක අපේ ජනාධිපතිතුමා අපි විශ්වාස කරනවා. කොහම ලොකු මහත්තුරු ගින්දර කාලා දැන් අඟුරු තමයි දාන්න වෙන්නේ. හරි සතුටුයි. ජය වේවා. මේක තමයි වෙන්න ඕන. අපි එකෙම ෆුල් සපෝට් එකක් දෙනවා. Thank you. ඇත්තටම මේවා දැක්කම හිතට හරි වේදනයි. මේ දරුවන්ගේ අනාගත, රටක තියෙන අනාගතය මේ විදියට කාබාසිනිය කරලා දැම්ම දාන එක හරිම අපරාධයක්. තව ඉදිරියටත් මේ වගේ දේවල් රැස් කරලා ඉවරලා ජනතාවට පෙන්නලා මේවට දැඩි දඬුවම් දෙන්න ඕනි. මේගොල්ලන් මේ රට විනාශ කරලා තියෙන මා පුදුම විදියට. මාලිමාවට ජය වේවා. ගෙඩිය පිටින් ඉඳලා ගෙඩිය පිටින්